ආයුබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත මහනුවර හූවැලිකඩ කඩාවැටුණු පස්මහල් ගොඩනැගිල්ල ප්‍රමිතියකින් තොරව නිම්නයක ඉදිකර ඇති බවට තොරතුරු මෙවැනි තවත් අනුතුරුදායක ගොඩනැගිලි රසක් ඇති බවටත් කරුණානාවරණය වෙයි පරිසර විනාශ කරන පුද්ගලින් අතඩංගුවට ගැනීමේ බලයක් අපිට දෙන්න මධ්‍යම පරිසර අධිකාරියෙන් ඉල්ලීමක් හිටපු ඇමති රොබීට සහ අර්ජුන් ඇලොසියස්ට එරෙහිව අධි චෝදනා යහපාලන රජය පැවති සමයේ රාජ්‍ය බැංකුවල සිදු වූ අක්‍රමිකතා සෙවීමට පත්කල කමිටුවේ කාලය තවත් දීර්ඝ කරයි රජයේ ඉහළම ප්‍රමුඛතාවය අධ්‍යාපනයට ජනපති අවධාරණය කරයි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට මරණ දඬුවම් ලබා දිය යුතුයි විපක්ෂ නායක කියයි මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පියා දොළොස් හැවිරිදි දියණියට මත් පෙති පොවයි ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත මහනුවර බෝවැලිකඩ ප්‍රදේශයේ කඩාවැටීමට ලක් වූ පස්මහල් ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ නිම්නයක් මැද වන අතර භූමියට නොගැලපෙන ඉදිකිරීමක් හේතුවෙන් සහ ප්‍රමිතිය දෝෂයක් හේතුවෙන් කඩාවැටිය ඇති බවයි මෙවන විට තහවුරු වී තිබෙන්නේ මේ අතර ගොඩනැගිල්ලේ හිමිකරු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ කිසිවෙකුටත් නොදන්වා සිය දේපලද රැගෙන නිවසින් පිටව ගිය බවට එළවෙන චෝදනා සියල්ල අසත්‍ය බවයි මහනුවර බූවැලිකඩ සංගමිත්තා මාවත ප්‍රදේශයේ ගිලාපැසීමට ලක් වූ පස්මහල් ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ නිම්නයක බවට මේවන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා අදාළ ගොඩනැගිල්ලේ අත්තිවාරමේ හා ව්‍යුහයේ ප්‍රමිතිය මෙන්ම භූමියට නොගැලපෙන ඉදිකිරීමක් හේතුවෙන් මෙම ගොඩනැගිල්ල ගිලාපැස ඇති බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසන්නේ ඒ අනුව ගොඩනැගිල්ලේ අත්තිවාරමේ කොටස් සුදුසු ස්ථානවලට සම්බන්ධ කර නොමැති බවට අනාවරණය වී තිබෙනවා ඒ දින සිදු වූ මෙම අවාසනාවන්ත අනතුරින් මාස 1කමාරක් පමණ වයසදී කුඩා බිලිඳියකට හා ඇගේ මව්පියන්ට දිවි අහිමි වුණා. යාලට පොඩ්ඩක් කරි දැනුවත් කරන්න දෙන්න මගේ බාප්පලාට ඒක. මෙතර පවතින අවධානම් තත්ත්වයක් සමග එම ගොඩනැගිල්ල අසල පිහිටි අවට නිවාස හතරකට අයත් පුත්කලින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කටයුතු කර ඇත්තේ හිටපු බස්නායක නිලමේවරයෙක් වන අනුර ලෙව්කේ මහතාට මෙම ගොඩනැගිල්ල අයත් එකක් වන අතර මේ සම්බන්ධයෙන් මහනුවර පොලිසිය නිලධාරීන් විසින් ඕගෙන් ප්‍රකාශය සටහන් කරගෙන තිබෙනවා අද දිනේත් ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සිදු කළ බවයි මහනුවර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අපකල් විමසීමකදී සඳහන් කළේ නිසි ප්‍රමිතියකට අනුකූල නොවන අයුරින් මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇති බවට තහවුරු වන පසුබිමක අදාළ ගොඩනැගිල්ල දිවයිනේ ප්‍රසිද්ධ ගොඩනැගිලි ඉදිකිරීමේ සමාගමක් විසින් ඉදිකර ඇති බවටයි වාර්තා වන්නේ සිද්ධිය පිළිබඳව අදාළ ගොඩනැගිල්ලේ හිමිකරු හා ඔහුගේ පවුලේ සමාජිකින් මාත්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා මගේ දුව මේ පාර ඒ ලෙවල් කරනවා එකහමාර වෙනකම් පාන්දර එයා පාඩම් කරා අපි කට්ටිය ඔක්කොම එයා පාඩම් කරන තැන ඉඳගෙන හිටියා එකහමාරට විතර නිදාගන්න ගියා නිදාගන්න ගිහලා පාන්දර 4ට 4යි කාලට විතර අපිට ඇහුණා දඩස් ඩොඩොස් ගල සද්දක් ඩක් ඩොක් ගන්න සද්දෙට අපි බැලුවා මොකද්ද මේ සද්ද කියලා හොරෙක් ඇවිල්ලාද මොකද්ද කියලා අපි හොයනකොට අල්ලපු ගෙදරින් අපිට කිව්වා ඒගොල්ලන් ටෝච් ගහගා හිටියා අපේ පැත්තට පිටිපස්සේ ගෙදරින් සමරසිංහ කියලා එයා කිව්වා එකපාරටම මිස් ලෙව්කේ ඔබතුමාගේ ඔබතුමාගේ ගේ පුපුරනවා කියලා කියපු ගමන්ම අපි ටක් ගාලා එළියට එනකොට එළියට එන්න බෑ ගේ ඇතුළ ටයිල් ඔක්කොම ඉස්සෙලා වැස්ස ගමන්ම අපි වාහනේට නැග්ගා නැගලා කිලිම්මම ආව ඉස්සරහා ගෙදරට නමුත් ඔය මිනිස්සු චෝදනා කරන ඔබතුමන්ලා මේක කියලා පහින් දැනගෙන බල්ලෝ බලල්ලු අරගෙන වාහන අරගෙන එළිය ඔබතුමන්ලගේ වටිනා කියන දේවල් අරගෙන උපන්නා කියලා ඒක තනි කර අමූලික බොරුවේ බල්ලෙක් අපේ ගෙදර ඉන්නවා තමයි නැත්තේ නෑ ඒ බල්ලෝ දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්නා උන් පැනගෙන තිබ්බ පාරට අන්තිමට STF එකෙන් දවල් එකහමාරට තන බල්ලෝ බෝක්කක් අස්සේ ඉඳලා වරන් දුන්නේ ඔක් චෝදනාවක් කියන ඔබතුමාට මේක නිසි ප්‍රමිතියකින් තොරව අනවසර ඉදිකරන්නේ මේක මං නිසි ප්‍රමිතියට තමයි මේක හදලා තියෙන්නේ මේක තට්ටු පහක මගේ නිවස පදිංචි නිවස මම ඉතින් මේකේ මම කම්පැනි එකකට තමයි දීලා මේක හදලා තියෙන්නේ නමුත් මේක මම ඉංජිනේරින් කෝපරේෂන් එකෙන් තමයි මේක සම්පූර්ණ අනුමැතිවල අරන් තිබෙන්නේ
මේ කම්බි ගැනත් මේකට සම්බන්ධයි. අපි මේ ගෙදර හැදුවේ 2006. ඒ හදනකොට ඒ වෙනකොට ගන්න ඕනේ හැම අනුමැතියක්ම අපි අරගෙන තිබුණේ. ඇත්තටම හරීම දුකයි අපිට මේ බොරු චෝදනා කරන එක ගැන. අනුමැතියක් ලබා ගැනීම සහ ඒ ගොඩනැගිල්ල ස්ථාවරත්වය රැකෙන පරිදි ඉදිකිරීම කියන එක දෙකක්. ඉතින් ඒක අනුමැතිය කියන එක අපිට ගන්න පුළුවන්. දැන් අපේ උනත් අපේ අනුමැතියක් ගන්න පුළුවන්. ඉතින් ඒක කොලේක තියෙන එකක්. නමුත් අපි කියන්නේ ඒ අනුමැතියේදී අපි දෙන කොන්දේසි අපි නෙමෙයි ඕනෙම ආයතන දෙන කොන්දේසි කොන්දේසි වලට අනුකූල වෙන විදියට ඉදිකිරීම කළ යුතුව තියෙනවා. ඉතින් ඒ ඉදිකිරීම ඒ කොන්දේසි වලට අනුකූලව ඉදිකිරීම සිද්ධ වෙලා නැත්නම් ඒ ඉදිකිරීම අස්ථාවර වෙන්න ඉඩකඩ තියෙනවා. අපිට නිරීක්ෂණය වුණේ මෙතන තට්ටු බහක බර ගොඩනැගිල්ලක්. ඉතින් ඒ වගේ ඒ ගොඩනැගිල්ල මෙතන පිහිටලා තියෙන්නේ පිහිටුවල තියෙන්නේ නිම්නාකාර ස්ථානයක නිම්නයක. දැන් මෙතන අස්ථාවරත්වය වෙලා තියෙන විදිය දැක්කයින් පස්සේ අපිට පේන්න තිබ්බා මෙතන මේ 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 ෆවුන්ඩේෂන් එක මේ ගැලවිච්ච ස්වභාවයක් තිබෙති. ඉතින් ඒකෙන් පැහැදිලි වෙනවා මේක උඩ ස්ට්‍රක්චර් එකේ ව්‍යුහයේ අස්ථාවර වීමක්ත වගේම ඒකත් වෙන්න පුළුවන්. නමුත් කෙසේ වෙතත් පොළව හා සම්බන්ධ වීම ශක්තිමත්ව සිද්ධ වෙලා නැහැ කියන එක. ඉතින් ඒක තමයි අපි දැකපු අපි නිරීක්ෂණය කරපු හේතුව මේ කඩාවැටීම සඳහා. 2006 වසරේ ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මහනුවර මහනගර සභාවේ නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතාද මෙලෙස අදහස් පළ කළා. මේ වන විට මේකට මේ සිදුවීමට හේතුව කුමක්ද යන්න පරීක්ෂණයක් කරනවා. මේක 2011 වසරේදී ගැසට් කරා මේ මුළු ප්‍රදේශයම නායාමට ලක්විය හැකි කලාපයක් ලෙස. ඉතින් ඒක තුල මං හිතනවා ඉදිරියේදී මේ නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි වලට අනුව දැනට අනුමත කරන ප්‍රමාණයන් මේ ගොඩනැගිලි සඳහා වෙනස් විය යුතුයි කියන එක තමයි මගේ අදහස. මොකද මේක ඉතාම කඳුකර ප්‍රදේශයක්. ඉතින් මේ ඉදිකිරීම ශීඝ්‍රයෙන් වැඩිවීම තුළ අනුමත වුණත් ශීඝ්‍රයෙන් වැඩිවීම තුළ ඉදිරියට නොයෙකුත් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි හිතනවා ඉදිරියේදී මේ පිළිබඳ මේ රෙගුලාසි වෙනස් කිරීම සම්බන්ධයෙන් යම් තීරණයක් රජය එක්ක එකතු වෙලා ගන්න. මේ වන විට මෙම ගොඩනැගිල්ලේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින මොහොතක තවත් එවැනි ගොඩනැගිලි ඉදිකර තිබෙන බව නිරීක්ෂණය වන බවයි පේරාතිනිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනරත්න මහතා සඳහන් කළේ. මේ මහනුවර දිස්ත්‍රික්කයේ මේ බුවැලිකඩ පමණක් නෙවෙයි ලංකාව පුරා මේ වගේ ස්ථාන තියෙනවා. තව ගොඩාක් පහුගිය අවුරුදු 10ට පෙර හැදුන ගොඩනැගිලි වල විශේෂයෙන්ම මේ වගේ නිර්දේශ නිකුත් කරලා නිර්දේශ ලබාගෙන කරපු ගොඩනැගිලි නෙවෙයි ගොඩක් තියෙන්නේ. ඒ නිසා තම තමන්ගේ නිවාසවල මේ වගේ අවදානම් කලාපවල ජීවත් වෙන අයට පණිවිඩයක් දෙන්න කැමති තමන් ජීවත් වෙන ස්ථානයේ තියෙන තමන්ට හිතෙනවා නම් තමන්ගේ ගොඩනැගිලි අවදානමක තියෙන්නේ කියලා වහම් අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා ගන්න කටයුතු කරන්න. එතකම් අවදානෙන් ජීවත් වෙන්න මේ වර්ෂා කාලේ. පසුගිය දිනවල දිගන ප්‍රදේශයේ වික්ටෝරියා කලාපය ආශ්‍රය යම්කිසි භූකම්පන ප්‍රමාණයක් සිද්ධ වුණා. එම භූකම්පන මෙම තත්ත්වයට යම්කිසි ආකාරයෙන් හෝ බලපෑමක් සිදු වෙන්නේ නැද්ද? වෙන්න පුළුවන්. මොකද හේතුව මේ පස් තට්ටුව පාෂාණයත් එක්ක සාමාන්‍යයෙන් පවතින්නේ දෘඩ බැඳීමක් තියෙනවා. නමුත් ඒවනි සෙලවීම් වලදී පස් තට්ටුව පාෂාණ තට්ටුවෙන් ලිහිල් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේ ලිහිල් වුණ අවස්ථාවකදී වර්ෂාවත් පතිත වුණොත් ඒ වගේම අධික බෑවුමකටත් තියෙන්නේ නායෑමකට තියෙන තත්ත්වය ඊටාම හොඳ තත්ත්වයක් ඇති වෙනවා නායෑමක් වෙන්න. ඒක නිසා මේ ගොඩනැගිලි ඉදිකරනකොට අපි පොළවේ තියෙන පිහිටි ගලත් එක්කම අමුණලා පාදම ඉදිකරලා තිබ්බනම් මේ ඕනම තත්ත්වයක් ජනාධිපති කාන්ත හා ළමා සංවර්ධන පෙරපාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය මාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද දහවල් ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්තුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපනයේ වෙනුවෙන් මේ රජයේ විශාල අවධානයක් යොමු කළ තියෙන මොකද අවසානයේදී හැම අංශයකම අධ්‍යාපනය හේතු කොටගෙන තමයි රටේ ඉදිරි ගමන තියෙන්නේ. සංවර්ධනයේ හෝ වේවා අනිකුත් අංශවලින් වේවා අධ්‍යාපනයේ තාමත්ම වැදගත්. සියලුම පෙරපාසල් ප්‍රාථමික අධ්‍යාපනය ද්විතීක අධ්‍යාපනය විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෘත්තීය අධ්‍යාපනය මේ ඔක්කොම එකට අරගෙන අධ්‍යාපන අමාත්‍යාංශය සකස් කරලා තිබෙන්නේ. මොකද මේ හැම එකක්ම එකට හැදෙන්න ඕන ප්‍රතිපත්ති. විශේෂයෙන්ම අද පෙරපාසල් සහ ප්‍රාථමික අධ්‍යාපනය විශ්වවිද්‍යාල අධ්‍යාපනය වගේම වැදගත්. එතෙන්දි තමයි මූලික අධ්‍යාපනය ළමයට ලබා දෙන්නේ.
මේක හදන්න පුළුවන් වෙන්නේ ඇත්තටම දේශපාලකින් සහ නිලධාරීන්ගේ කමිට්මන්ට් එක තියෙන්න ඕනේ මේ. ඇත්තටම කවදාකවත් ගුරුවරයෙක් යන්න නරකයි කලාපකාර කලාපකාර්යාලය යන්න ඕනේ ගුරුවරයා ගාවට. ඒක තමයි අපි වෙනස් කරන්නේ. ඒක තමයි කමිට්මන්ට් එක වෙන්න ඕනේ. මේ කමිට්මන්ට් එක තියෙනවා නම් අපිට මේක හදා ගන්නට පුළුවන්. හැම දෙයකම මේ කමිට්මන්ට් එකෙන් නෙමේ වෙනස්කම ඇති වෙන්නේ. යහපාලන සමයේ රාජ්‍ය බැංකුවල සිදු වූ අයථා ක්‍රියා පිළිබඳව සොයා බලන කමිටුවේ පැමිණිලි බාර ගන්නා දිනය සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කර තිබෙනවා. මේ වන විට විවිධ අයථා ක්‍රියා පිළිබඳ පැමිණිලි 100 ඉක්මවා ඇති බවයි මුදල් අමාත්‍යාංශයේ නිවේදනයෙන් නිකුත් කරමින් පවසන්නේ. යහපාලන සමයේදී රාජ්‍ය බැංකුව සහ ඒවාට අනුබද්ධ ආයතන වගෙන් සිදු කර ඇති අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි 100කට අධික සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇතැයි ඒ පිළිබඳ සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් පත්කළ කමිටුව පවසනවා. අදාළ බැංකු මගින් ඒවට සම්බන්ධ වෘත්තීය සමිතිය මගින් සහ ජනතාව මෙම පැමිණිලි බහර දී ඇති බව සඳහන්. තවදුරටත් එම පැමිණිලි ලැබෙමින් පවතින බැවින් පැමිණිලි බහර ගැනීම සඳහා ලබා දී තිබූ කාලය සැප්තැම්බර් මාස 30 දක්වා දීර්ඝ කරන බවත් එම කමිටුව පවසනවා. අදාළ පැමිණිලි විමර්ශනය කිරීමෙන් අනතුරුව චෝදනා එල්ලවී ඇති පාර්ශ්ව කැඳවා තොරතුරු සටහන් කර ගැනීමට නියමිතයි. ප්‍රධාන රාජ්‍ය බැංකු හතර තුළ 2015 වසරේ ජනවාරි මාස 8වැනිදායින් පසුව සිදුව ඇති අක්‍රමිකතා එකී ආයතනවල අරමුණු වලට පටහැනිව සහ බැංකු පනතේ විධිවිධාන සහ කාර්ය පටිපාටි වලට අනුකූල නොවන අයුරින් කටයුතු කළ අවස්ථාවන් සහ පළදායී නොවු ක්‍රියාවන් හා ගනුදෙනු විධිමත්ව අධ්‍යයනය කිරීම සඳහා මෙම සිව්පුද්ගල කමිටුව පත් කර තිබෙනවා. ඉදිරියේදී එවැනි තත්ත්වයන් ඇති නොවීම සඳහා ගත යුතු නෛතික මූල්‍ය සහ පරිපාලන පියවර පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමත් මූල්‍ය පාඩු වලට වගකී යුතු නිලධාරීන් සහ බාහිර පාර්ශ්වයන් හඳුනා ගැනීම සහ රාජ්‍ය බැංකු පද්ධතිය ජනතාවට වඩාත් හිතකර සේවාවක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීමත් මෙම කමිටුවට පැවරී තිබෙනවා. ජාතික ආර්ථික ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය විධිමත් කර කාර්යක්ෂම කිරීම හා රාජ්‍ය බැංකු තුළ සිදු වූ අක්‍රමිකතා සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුව මෙම කමිටුව පත් කර තිබුණා. හිටපු අමාත්‍ය රජිත සේනාරත්න මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද දේශපාලන පළිගැලීම් පිළිබඳ සොයා බැලන ජනාධිපති කොමිසම වෙත පැමිණියා. ඔබතුමා 2015 ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක්වත් මන්ත්‍රීවරයෙක්වත් නොවේ. බොහෝ චෝදනා ඔබතුමාට එනවා. මොකද්ද මේ? අපි සතුටු වෙනවා ඒකට. වංචනිකයන්ගේ, වරුන්ගේ, මංකොල්ලකරුවන්ගේ චෝදනාවන්ට ලක්වීම ඉතාම හොඳ සහතිකයක්. උදහසට ලක්වීමක්. ඒකත් හොඳ සහතිකයක්. සාමාන්‍යයෙන් බොහෝ වංචනිකයන්ගේ, දූෂිකයන්, දූෂිතයන්ගේ මංකොල්ලකරුවන්ගේ ස්තෝත්‍ර ගායනාවක් ඇතිවීම, ඔහුගේ ගුණ ගායනාවක් ඇතිවීම තමයි දේශපාලනක නරකම දේ. උදහසට ලක්වීම පිළිබඳව මට හොඳ ආත්මීය සතුටක් තිබෙනවා. දැන් ඔබ චෝදනා කරන්නේ මෙතන සියල්ල එතකොට වංචනිකයන් ඔබ නිර්දෝෂී කියන එකද? මා දන්නවා. අපගාව ලියවිලි ගොඩක් තිබෙනවා. අප විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අල්ලස් සෝදුසුන් කුණු සභාව ඇතුළු පරීක්ෂණ ආයතනට යොමු කරපු පැමිණිලි තිබෙනවා. ඒවට අදාළ ලේඛන තිබෙනවා. 2015 දී ජනාධිපතිවරයෙක් පත් කරගත්තේ මේ දූෂණ හොයන්න වංචා හොයන්න. නමුත් ඒ බලාපොරොත්තු ඉටු වෙලා නැහැ කියන එකද ඔය කියන්නේ? දූෂිතයන් විසින් කරන දේ තමයි දූෂිතයන් ආරක්ෂා කිරීම. අපේ රටේ මේ දූෂණය කියන්නේ දූෂිත වලල්ල. මේකට දේශපාලන අධිකාරිය ඉන්නවා. 2400ක් විතර වන පරිපාලන නිලධාරීන්ගෙන් 14ක් ඉන්නවා. මේකට 84000ක් වන පොලිසිය ඉහළ නිලධාරීන්ගේ කුඩා ප්‍රමාණයක් ඉන්නවා. මාධ්‍ය අයිතිකරුවන් ඉන්නවා. මේ වලල්ලේ මාධ්‍ය වේදීන් ඉන්නවා. පරීක්ෂණ කරන ආයතනවල කණ්ඩායම් ඉන්නේ. නීතිය පසඳන ආයතනවල කණ්ඩායම් ඉන්නේ. ඒ නිසා අපේ රටේ මහජනයාගේ දේපොළවන්ට කරලාද මේ සාපරාදී අපරාදී මේ දූෂිතයන් විටින් විට ගැලවෙමින් තිබෙනවා. ඒ නිසා අපිට අරගලයක් හැමදාම තිබෙනවා මේ දූෂිත වලල්ලට එරෙහිව. බලයට පත් වෙන ඕනෑම ආණ්ඩුවකින් දූෂිතයෙක් පිළිබඳ දඬුවම් ලබා දෙන්න උත්සාහයක් දරනවා නම් අපි උත්සාහයට සහාය දෙනවා. ජනතාවට බලාපොරොත්තුවක් ඇති කර හැකි රජයක් බිහි වෙලා නැහැ කියන එකද මේ කියන්නේ? මාරුවෙන් මාරුවට එක් කණ්ඩායමක් එනවා. ඒ කණ්ඩායම දූෂණයේ දෙනවා. අනිත් කණ්ඩායම මේ දූෂිතයන් ආරක්ෂා කරනවා. ඉතින් ඒවයි සිද්ධ වෙන්නේ නිකන් නෙවෙයි. ඔබ කියන්නේ රනිල් ආණ්ඩුව රකින්නවා. ආණ්ඩුව රනිල් රකින්නවා. එහෙම දෙක සක්සුදස්සේ පැහැදිලි. දරණංගනේ වේදිකාවෙටම කරලියට ඇවිල්ලා තියෙන බව තමයි පේන්නේ තියෙන්නේ. අපිට එන්න වෙලා තියෙන්නේ දූෂණ හෙව්වට. මිනිමැරුම්ව හෙව්වට. හොයා ගන්න පුළුවන් වුණාද ඔබ? බැරි වුණානේ. කට්ටියක් හොයනකොට කට්ටියක් ඩීල් දැම්මා. කවුද ඒ ඩීල් දැම්මේ? දැම්මේ ඉතින් ඔබ නායකයෝ දෙන්නම තරඟෙට දැම්මානේ. ජනාධිපති අගමැති තරඟෙට අන්තිමට කරේ ඔක්කොම. අගමැති ඔබතුමාලේ පාර්ශ්ව වේටි. ඔව් කොයි පාර්ශ්ව හිටියත් ඒක තමයි වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේකේ වැඩියෙන්ම තියෙන ඩීල් නේ. ඒ අතර කීප දෙනෙක් ඉන්නවා අවංකව තමන්ගේ ප්‍රතිපත්ති වෙනුවෙන් තමන් කියපු දේ කරපු දේ වෙනුවෙන් සටන් කරන ගැටේ. දැන් ඔබතුමාත් මං හිතන්නේ දැන් දෙක තුනකට ගිහිල්ලා මේ මෙතන නැවතිලා ඉන්නේ. මගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න මම තන් 12කට උනක් යනවා. කොට මගේ ඇඟේ බෝම්බ කෑලි තියෙනවා තමුන්නා කියලා කිව්වගේ නේද? ඉතින් ඒකින්ද අපිට ලේසියෙන් වෙනස් වෙන්න බෑ. හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවල් රසරී සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අර්ජුන් ඇලෝසියස් යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම අද කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා.
දෙදහස් දහසේ වසරේ පෙබරවාරි මාස 12 වනදා සහ එම වසරේ සැප්තැම්බර් මාස 30 වනදා දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකා රජයේ මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් මෙම නඩුවේ දෙවන විත්තිකාර අර්ජුන ඇලෝසියස් මහතා අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන වෝල්සා රෝ ඇසෝසියේට්ස් පෞද්ගලික සමාගමේ නමට ලබාගෙන තිබූ මොනක් නිවාස සංකීර්ණයේ පිහිටි අංක 5 PH2 දරණ නිවසේ පදිංචිව සිටීම තුළින් අල්ලස් පනතේ 19 ඈ වගන්තිය යටතේ වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණායක මහතා වෙත එම අධිචෝදනා පත්‍රය තුළින් චෝදනා එල්ල කර තිබෙනවා මෙම නිවාස සඳහා විත්තිකාර අර්ජුන ඇලෝසියස් මහතා අධ්‍යක්ෂ දුහුරේ කටයුතු කරන වෝල්සාරෝ ඇසෝසියේට්ස් පෞද්ගලික සමාගම සහ පර්පචුවල් කැපිටල් සමාගමේ චෙක්පත් වලින් රුපියල් මිලියන 11.68ක මුදලක් ගෙවා ඇති බවද එම චෝදනාවල සඳහන් වනවා මෙම ක්‍රියාවලිය සඳහා ආධාර අනුබල දීම තුළින් මෙම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටින පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු වන අර්ජුන ඇලෝසියස් මහතාට එරෙහිවද අල්ලස් පනතේ 19 ඈ වගන්තිය යටතේ වරදක් සිදු කර ඇතැයි අධිචෝදනා එල්ල කර තිබෙනවා මෙම නඩුවේ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ගොනු කර තිබෙන සමස්ත අධිචෝදනා සංඛ්‍යාව 6ක් නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලින් 32 දෙනෙකු නම් කරනු ලැබ සිටිනවා නඩු භාණ්ඩ වශයෙන් ලේකන 58ක් ඉදිරිපත් කර තිබෙනවා මෙම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටින අර්ජුන ඇලෝසියස් 2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ ගොනු කර තිබෙන නඩුවේද විත්තිකරයෙකු වශයෙන් නම් කර සිටිනවා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට මරණීය දඬුවම් ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ඒ බලපිටිය ප්‍රදේශයේදී මාධ්‍යවේද අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බලපිටිය මහකරාව ශ්‍රී තපෝදනාරාම මහ විහාරස්ථානයේ පැමිණ පූජ්‍ය නෑහින්නේ පියරත්න නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා අනතුරුව මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා පාස්කු කොමිසම යන ඔබතුමාගේ අදහස මොකද දැන් පාස්කු කොමිසමට වැඩිය මම විශ්වාස කරන්නේ මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම සියලු දෙනා නීති හමුවට ගෙනෙන්නට ඒ වගේම මේ ප්‍රහාරයට සම්බන්ධ සියලුම දෙනාට දැඩි දඬුවම් දෙන්නට මම තරයේ විශ්වාස කරන දෙයක් තමයි කුඩු වෙළඳාමට රස්තවාදයට අනිවාර්යයෙන්ම අපේ රටේ මරණීය දඬුවම් ක්‍රියාත්මක කරන්නේ ඒ නිසා මම විශ්වාස කරන ආකාරයට පාස්කු ප්‍රහාරයට සැලසුම් කරන්නට ක්‍රියාත්මක කරන්නට ආයකත්වය ලබා සියලු දෙනාටම ඇත්ත වශයෙන්ම මේ මරණීය දඬුවම් නියම කර යුතුයි කියන එක තමයි මගේ අදහස. ඇත්ත වශයෙන්ම මේ පාස්කු ප්‍රහාරයත් සම්බන්ද නිර්මාණය වුණු ඒ ව්‍යාකූලත්වය තුළ ඇත්ත වශයෙන්ම අපේ රටේ පැහැදිලි නායකත්වයක් නිර්මාණය වුණේ නැහැ. ඒ බරපතල ඛේදවාචකය වළක්වන්නට ඒ වගේම ඛේදවාචක සිදුවීමෙන් පසුව ගතියුතු පිළියම් ගැනීමේදී අඩුපාඩු වුණකම් රසක් අපි හැමෝම ඒ වගේ පාඩම් ඉගෙන ගන්නට ඕන. පාඩම් ඉගෙනගෙන ශක්තිමත් ජාතික ආරක්ෂක යාන්ත්‍රණයක් අපේ රටේ ස්ථාපනය කරන්න. විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු ගැසට් පත්‍රයේ අහෝසි කර නැවත අලුත් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට වත්මන් ආණ්ඩුවේ සූදානමක් නොමැති බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ජනතාවට සේවය කරන ආණ්ඩුවක් ස්ථාපිත කරලා මේ රට සංවර්ධනය කිරීමට අත්‍යවශ්‍ය පියවරක් කියලා 19 වන සංශෝධනය ඉවත් කරමින් 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන සම්මත කර ගැනීම. තාමත් පැහැදිලිව මුල ඉඳන් අගට අපි ඒක කිව්වා. සමස්තයක් හැටියට 19 වන සංශෝධනය අපි ඉවත් කරනවා කියලා. ඒකේ කොටස් ඉවත් කරනවා කියලා කිව්වේ නැහැ. ඒතකොට සැප්තැම්බර් 22 අඟහරුවාදා අපි මේ 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ගරු අධිකරණ ඇමතුමා. ඒක තමයි පළවෙනි කියවීම. ඉන්පසු සතියක් තිබෙනවා විරෝධතා ගොනු කිරීමට ශ්‍රේෂ්ඨ අධිකරණය. අයිතිවාසිකමක් තියෙනවා ශ්‍රේෂ්ඨ අධිකරණයට යන්න ඒ කාල සීමාව තුළ දවස් 7යි. ඉන්පසු ශ්‍රේෂ්ඨ අධිකරණයට තිබෙනවා උපරිමයේ සති 3ක්. ඒ විරෝධතා ඉදිරිපත් කරන පාර්ශ්වකරුවන්ට සවන් දීලා හා මැදහත්කරුවන්ට සවන් දීලා ශ්‍රේෂ්ඨ අධිකරණයට සිදුවනවා උපරිමයේ සති 3ක් තුළ ශ්‍රේෂ්ඨ අධිකරණයේ නිගමනයේ අතිගරු ජනාධිපතිමාටත් ගරු කථානායකතුමාටත් දැනෙයි. දැන් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරෙන්නේ සීමිත කාර්යභාරයක්. 20 වන සංශෝධනයේ නිත්‍යානුකූලභාවය විමර්ශනය කළා ඒ පිළිබඳ නිගමනයකට එළඹීමේ කාර්යභාරය පමණයි. හැබැයි අපි නොකරන දේකුත් තියෙනවා. කිසිසේත් අපි එකඟවන්නේ නැහැ 20 වන සංශෝධනය අඩංගු ගැසට් පත්‍රයේ අහෝසි කළා අලුත් ගැසට් පත්‍රය නිකුත් කිරීම අපි සාමූලින් ප්‍රතික්ෂේප කරනවා. ඒක කිරීමට කිසිසේත් රජය
වැක්සින් ගෙනීමට නියමිත 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සහ එහි අන්තර්ගතය රටට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ඇතිකරුම් ලබන අහිතකර තත්ත්වය පිළිබඳව සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 1 දී පැවැත්ුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුවට සමගි ජනබල වේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම විද්වතුන් කිහිප දෙනෙක් එක්ව සිටියා. මෙහිදී ආණ්ඩුව විසින් ගෙනෙන 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් ගනු ලබන ස්ථාවරයේ මෙන්ම 19 ප්ලස් යෝජනාවලිය පිළිබඳවද සාකච්ඡාවට ලක් වුණා. එමෙන්ම 20 වන සංශෝධනයේ පිළිබඳව ඉදිරි පියවර ගැනීම සඳහා සමගි ජනබල වේගයෙන් විශේෂ කමිටුවක් පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළ අතර ඊට රංජිත් මද්දුම බණ්ඩාර, රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, කබීර් හෂීම්, මනෝ ගණේෂන්, ඉරාන් වික්‍රමරත්න, ඉමිතියස් බාකිර් මාක, ලක්ෂ්මන් කිරියල්ල, හර්ෂද සිල්වා, නීතිඥ සුරේන් ප්‍රඩාන්දු, නීතිඥ ශ්‍රීලාල් ලක්තිලක යන මහත්වරුන් ඇතුළත්. අපරාධකාරී සමාජික බ්ලූමෙන්ඩල් සංජීවගේ බිරිඳ පුත්‍රයා සහ පුත්‍රයාගේ මිත්‍රයෙකු හෙරොයින් ජාවාරමේ නිරතව සිටියේදී අතරංගුවට ගැනීමට කොටුව පොලිසිය සමත් වුණා. පාතාලකාරී සමාජික අගුලානේ රොහණෙමත්තාගේ සගෙහින්ද දෙනෙකු අවියයුද සමග පෑලියගොඩ කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ විසින් අතරංගුවට ගෙන තිබෙනවා. මේ අතර ලබන වසරේ ගිනි අවි සඳහා බලපත්‍ර අලුත් කිරීමට මේ වසරේ ඔක්තෝබර් මස පළමු වෙනිදා සිට දෙසැම්බර් මස 31 වෙනිදා දක්වා කාල සීමාව තුළ කටයුතු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය බලපත්‍ර හිමි ආයතන හා පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටිනවා. දුබයි සිටින කාන්තාවක් විසින් මෙහෙමන ලද හෙරොයින් චාවාරමකට සම්බන්ධ කාන්තාවක් සහ තවත් පුද්ගලින් දෙදෙනෙකු මොදර මෙත්සඳ නිවාස සංකීර්ණයේදී කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගීතා නමින් හඳුන්වන මෙම කාන්තාව අපරාධ කල්ලි සමාජික බ්ලූමෙන්ඩල් සංජීවගේ බිරිඳ බවත් අනිත් පුද්ගලින් අපරාධකරුගේ පුතා සහ පුත්‍රයාගේ මිතුරකු බවත් පොලිසියට තොරතුරු අනාවරණය වී තිබෙනවා. අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 30 මිලිග්‍රෑම් 322ක් ජාවාරමින් උපයාගත් බවට සැකකරන රුපියල් 1,29,000ක මුදලක් චංගම දුරකථන 5ක් බැංකු පොත් සහ විදේශ ගමන් බලපත්‍රයක්ද පොලිසිය සිය බහරයට ගත්තා. මේ අතර ප්‍රධාන පෙළේ පාතාල නායකයෙකු වන අඟුලාන රොහා නැමැති සැකකරුගේ සගයින් දෙදෙනෙකු පැලියකුඩ කොට්ටාෂ අපරාධ විමර්ශන ඒකකයේ විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. කඳාන ප්‍රදේශයේදී අදාළ සැකකරුවන් අත්අඩංගුවටගෙන ඇති අතර සැකකරුවන් සන්තකයේ තිබී T56 ගිනි අවියක් සහ පතුරම් 13ක් පොලිසිය සිය බහරයට ගත්තා. කිල්ලුච්චිය පොලිසියට ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදී කේරළ ගංජා කිලෝ 77 ග්‍රෑම් 300ක ප්‍රමාණයක් ජංගම දුරකථන 2ක් සහ බෝට්ටුවක් සිය බහරයට ගැනීමට සමත්ව තිබෙනවා. අදාළ මද්‍රව්‍ය තොගය රැගෙන එන ලද සැකකරුවන් පලාගොස් ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි. තමුත්තේගම රාජ්‍ය බුද්ධි සේවා කාර්යාලයේ ස්ථානාධිපතිවරයා වෙත ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදී කරවල අලෙවි කරන මුවාවෙන් කේරළ ගංජා ජාවාරමේ නිරත යුද හමුදා සබලක අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු විනය හේතුවක් මත යුද හමුදාවේ සේවය නිවත් කර ඇති බවත් කිනියා ප්‍රදේශයේ සිට කරවල රැගෙන එන මුවාවෙන් කලකපටන් මෙලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර අලෙවි කර ඇති බවටත් පොලිසියට තොරතුරු අනාවරණය වී තිබුණා. සැකකරු සන්තකයේ තිබි කේරළ ගංජා ග්‍රෑම් 660ක් මත්ද්‍රව්‍ය වලින් උපයාගත් බවට සැකකරන මුදල් රුපියල් 1,19,800ක මුදලක් විදුලි තරදියක් යුද හමුදා නිලැඳුම් වලට සමාන ඇඳුම් කට්ටල 15ක් යුද හමුදා කැලෑ ඇඳුම් කට්ටල 6ක් යුද හමුදා ඕවරෝල් කට්ටලයක් යුද හමුදා මෙහෙයුම් සඳහා භාවිතා කරන සටන් ඇඳුම් කිහිපයක් විජේබ රෙජිමේන්තු ලාංඡනය සහිත හිස්සසුමක් යුද හමුදා කැලෑ හිස්සසුමක් හා විශේෂ කැලෑ හිස්සසුමක් යුද හමුදා විසින් භාවිතා කරන ගමන් මල්ලක් විදුලි පන්දමක් නිල ඇඳුම් ගබඩා කරන ගමන් මල්ලක් ඇතුළු උපකරණ රැසක් පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. තඹලගමු පොලිස් විශේෂ කාර්ය බලකාට ලද තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමකදී තඹලගමු පොදුකොඩිරුප්පු ප්‍රදේශයේ මත්ගුලි පැකට් 738ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මද්‍රව්‍ය බුලත් විට අලෙවි කරන මුවාවෙන් පාසල් සිසුන් වෙත අලෙවි කර ඇති බවටයි තොරතුරු අනාවරණය වී තිබෙන්නේ. මද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ පුද්ගලයෙකු විසින් 12200 දියණියට මත්පැති පානය කිරීමට ලබා දී ඇති බවට දියණියගේ මව විසින් පානදුර දකුණු පොලිසිය වෙත සිදු කරන ලද පැමිණිල්ලකට අනුව පානදුර කොට්ටාෂ දූෂණ මර්ධන ඒකකයේ සිදු කරන ලද මෙහෙයුමකදී මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ සැකකාර පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පානදුර මෝදරවිල කර්මාන්තපුරයේ පිහිටි අදාළ සැකකරුගේ නිවසේ තිබී මත්පැති 15ක ප්‍රමාණයක්ද පොලිසිය විසින් සිය බහරයට ගත්තා. මද්‍රව්‍ය ශරීරගත වීම හේතුවෙන් රෝහල්ගත කරන ලද දියණිය මේ වන විට පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ගව ඝාතනයට එරෙහිව සියතගෙන එන ප්‍රවෘත්ති විශේෂාංකය දැන්. ගව
අවඝාතනය නතර කිරීමට රටේ සමස්ත ජනතාවම අවදි කිරීම උදෙසා සියත ගෙන යන වැඩපිළිවෙලට දැවැන්ත ශක්තියක් වන්නට මෙවන විට විවිධ සංවිධාන පුද්ගලයන් සහ කණ්ඩායම් අප වටා එක් වෙමින් සිටිනවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාව ශක්තිමත් කරමින් මසකට කල් ගිය ගවඝාතනය නතර කිරීමේ යෝජනාව මේ මාතෘභූමිය තුල ක්‍රියාත්මක කිරීම අප සියලු දෙනාගේ අරමුණයි අපට සවියක් වෙමින් මේ මහා පුණ්‍ය කර්මය සඳහා සිවිල් සංවිධාන නියෝජිතින් සත්ව විහිංසාවාදී එකමුතු සංවිධානයක් බිහි කර ගනිමින් ගව ඝාතනයට එරෙහිව මෙලෙස පෙළ ගැසුණා ගව ඝාතනය පිළිබඳව මේ 1800 ගණන්වල ඉඳලම අනපනක් තියෙනවා ඒ නීතිය හැටියට නම් ඇත්තටම ගවයෙක් මරන්න ඉස්සෙල්ලා පැය 48ක් ප්‍රදර්ශනය කරලා තියන්න ඕනේ. අනිත් එක සතියකට බේරෙන්න තව සතියක් මරන්නත් බෑ. ඒ වගේ තමයි ගෝඝාතක පනත ඉස්සෙල්ලාම 1800 ගණන්වල අඳුරලා දුන්නේ. නමුත් දැන් ඒවද වෙන්නේ. ගව ඝාතන ව්‍යාපාරය කියන්නේ මාෆියාවක්. මම ඒක බොහොම වගකීමෙන් යුතුව කියන්නේ එදා ධර්මපාලතුමා ගමින් ගමට ගිහිල්ලා දුක් දැහැට විඳවිඳ කිව්වේ ඒකයි. අපේ රටට කිරි උතුරවන්න නම් අවස්ථාවක් නම් එතුමා ගමින් ගමට කියපු ඒ ගව ඝාතනය නැවතිය යුතුමයි. ඉතින් මේක සටනක් විදියට මේ දොර තල්ලු කරන්න කාලයයි දෙන්නේ. අද මේ රටේ ගව ඝාතනයට තහනමක නීතියක් ඇත්තේ නැහැ. එම කිසිම ව්‍යවස්ථාවක් රටේ නැහැ. ඒ නිසා තමයි ගව ඝාතනය සහ ගවයින් ඝාතනය කිරීම පිණිස ප්‍රවාහනය කිරීම ආදී වැඩ කටයුතු ඉතාම බහුලව සිදුවන්නේ. ඒ සියල්ලට අපි නීති පනවමින් ඒවා එම ගව ඝාතනය තහනම් කිරීමේ වැඩපිළිවෙලට අපි යෑමට බලාපොරොත්තු වෙනවා. කද වෙනකොට ලංකාවේ පිළිකා රෝගීන් වසරකට 25000ක් පමණ අලුතෙන් අපි හඳුනා ගන්නවා ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ ලෝකයේ සෞඛ්‍ය අතින් නිර්දේශ රටවල් සියලුම රටවල් වලට නිර්දේශ දෙන තාක්ෂණික ආයතනයක්. ඔවුන් මස්මාංශ සම්බන්ධව 2014 දී අපට ඉදිරිපත් කරපු ඒ නිර්දේශය එනම් රතු මස් කියලා කියන්නේ ශීරපායි සතුන්ගෙන් ගන්නා සියලුම මස්. ඒතර ගව ඝාතනය, ගව මස් අපි මෙතන කතා කරන්නේ ගව ඝාතනය ගැන. ඒ වගේම ඌරු මස්, එළු මස් වගේ ශීරපායි සතුන්ගේ ගන්න සියලුම ඝනේ මස් වර්ග පිළිකා ජනක ආහාර. කෙසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් පරිසරය විනාශය හා සම්බන්ධ කටයුතු ගෙනියෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පීවර ගැනීමට බලය ඉල්ලා මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙවන විට පනතක් ඉදිරිපත් කර ඇති බව එම අධිකාරියේ සභාපති සමරසිංහ මහතා පවසනවා. එය අද මධ්‍යම පරිසර අධිකාරියේ පැවති මාධ්‍ය හමුවකදී සමාජය තුළ හැදෙන්න යන චිත්‍රය නිකන් පරිසරය විනාශ කරන්න හදන ආණ්ඩුවක් සහ මධ්‍යම පරිසර අධිකාරියත් මේ සම්බන්ධයෙන් සංවේදී නැහැ කියලා. ඉතින් මට කියන්න ඕනේ නැහැ කිහෙම නෙමෙයි. ආනවිලන්දාව රක්ෂිතයට අදාළව තෙස්බිම් ව්‍යාපෘතියට අදාළව එවලේ හඳුනාගත්තු වැරදි කරුවන් අත්අඩංගුවට අරගෙන අධිකරණයට පොලිසිය ඉදිරිපත් කරලා තියෙනවා. අධිකරණ කටයුතු ක්‍රියාත්මක වෙනවා. දැබැයි ක්‍රියාත්මක වෙන්නේ දැරට ඒ සිද්ධියට සම්බන්ධ වෙච්ච සැකකරුවන් එක්ක විතරයි. අනිත් අය තාම අත්අඩංගුවට අරගෙන නැහැ. අපි මොනම මොහොතක නිශ්ශබ්ද වෙන්නේ නැහැ. හැබැයි අපිට අධිකරණයට යන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. නීතියට අධිකරණයට ගිහිලා නඩුවක් පවරන්න අපිට බලය තියෙන්න ඕනේ. ඉල්ලීමක් කරලා තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවෙන්, සුරාබදු දෙපාර්තමේන්තුවේ වගේ අපිට නිලධාරීන්ට ගිහිලා වුන් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. සමහර වෙලේ බලය ලැබුණොත් අපිට පුළුවන් වෙයි වනජීවීකේ වෙන්න පුළුවන්, වන සංරක්ෂණේ වෙන්න පුළුවන්. ඒ අවසරය ලැබුණොත් අපිට පනතෙන් එම වුන් අත්අඩංගුවට අරගෙන අපකට කටයුතු කරන්න පුළුවන් වෙයි. එත් සමගින් සිත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ අවසන්. අපි allele හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සිත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.